आईबोवन मेनु अकाडमी यूट्यूब चैनल उगोलंग आदरें पिलिगन्नो इतिंग अदमम उगोलंट कियला देन्ने यानी टिकक वेनस विधिये बैग एकक मम सामान्य सर्च करला बलुवा मे वगे बैग एकक नंग इंग्लिश वलिंगवत यानी वेनत प्रोडक्ट केनेकवत करला तिबुन नहा इतिंग मेक टिकक कॉम्प्लिकेटेड कियला तो उगोलंट हितन्न पुलुवन एहेम हितन्नेपा उगोलंट मम लेसी बैग पेंसिल केस मे वेनकोट गोडक करला तीनवा ඉතින් ඒවත් එක්ක බලපුවාම ඔයගොල්ලන්ට මේක මහ ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳට බලන්න. මම දැන් බල පෙන්නන්නම් මං කරන බෑග් එක මොකද්ද කියන එක. මෙන්න මේක තමා මම කරන බෑග් එක. ඉතින් මේකෙදි මම කියන්නේ මේක බොටල්ස් දාගෙන යන්න තමා මම ඩිසයින් කරේ. එක පාර බොටල් හතරක් මේ හයක් මේකේ දාන්න පුළුවන්. එකට එකක් වැදෙන්නේ නැහැ. මෙහෙම හැම එකටම වටේට ගාඩ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමා අද අපි මහගන්න යන්නේ. ඒ වගේම මේක මහාන රෙදි ගැන කතා කරොත්, මේකේ හැන්ඩල් ගැන කතා කරොත් අපි අනිවාර්යයෙන්ම මේ මහලා තියෙන්නේ අමු රෙද්දකින්. අමු රෙද්ද තුනීම එක. ඒ වගේම ඕගොල්ලන්ට කැම්රෙල්ල රෙද්දෙනුත් මේක කරන්න පුළුවන්. ඒත් හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ කැම්රෙල්ල රෙද්ද ගන්නකොට ඒකේ ගේජ් එක වැඩි එක ගන්න. මොකද අපි බොටල් 6ක් මොනවා හරි පුරවලා අපි කියමුකෝ මිල්ක් බොටල්ස් 6ක් එහෙම නැත්නම් බිය බොටල්ස් 6ක් කියලා. එතකොට අපි දන්නවා ඒකේ කොච්චර ලොකු වේට් එකක් එනවද කියන එක. ඉතින් ඒ වගේ දෙයක් දානකොට අපි අනිවාර්යයෙන්ම මේ මැටීරියල් එක ටිකක් හයිය මැටීරියල් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ වගේම හෑන්ඩල්. හෑන්ඩල් අපි එක්ක හතරට නමලා මම ඊට ඉස්සලා කියලා දීලා තියෙනවා. ඒ වගේ ඒ රෙද්දෙන්ම දාගන්න. එහෙම නැත්නම් මේ වගේ තමන්ට පුළුවන් වෙලඳ පොලෙන් මේ වගේ හෑන්ඩල් මිලදී ගන්න. මේ වගේ හෑන්ඩල් එකක් දාගන්න. ඉතින් අපි ඊළඟට බලමු මේක බ්ලොග් එකත් බලලා බලමු මේක මහගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි බලපු බෑග් එකේ බ්ලොග් එක තමයි දැන් අපි බලන්න යන්නේ. මේකෙදි කොටස් කීපයක් තියෙනවා. අපි මුලින්ම බලලා එමු ඉදිරිපස පිටුපස පළුව. මෙන්න මේක තමයි ඉදිරිපස පිටුපසට ගන්න කොටස් දෙක. එතකොට මේකෙදි අපි ප්‍රෙදි වලින් කොටස් දෙකක් කපා ගන්න ඕනේ. මේකෙ මෙතන ඉඳන් මෙතෙන්ට දෙක සෙන්ටිමීටර් 27යි උස සෙන්ටිමීටර් 30යි. මෙතන මම හැන්ඩල් අල්ලන්න සෙන්ටිමීටර් 2.5ක් ඇතුළට මාක් කරලා තිනවා. ඒ වගේම දෙපැත්තෙන් සෙන්ටිමීටර් 9 ගානේ ඇතුළට මාක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් අපි කොටස් දෙකක් කපා ගන්න ඕනේ. ඉතින් එහෙම කොටස් දෙකක් කපා ගන්න ඊළඟට අපි බලමු අපේ ඊළඟ කොටස මොකද්ද කියන එක. අපි බොටල් එක දානකොට බොටල්ස් කීපයක් දාන නිසා අපි මේ බෑග් එක අර අපාර්ට්මන්ට් වලට වෙන් කරනවා බොටල් එකට ගෑවෙන එක නවත්තන්න. ඉතින් මෙතෙන්දි මෙන්න මේ වගේ කොටසක් ඕනේ. මේක ඇතුළට අල්ලන්නයි අපි ගන්නෙ සෙන්ටිමීටර් 33යි 20යි. 33යි 20ට කොටස් එකක් ඕනේ. ඒ වගේම මේක මම කොටස් සෙන්ටිමීටර් 11 ගානේ කොටස් වලට බෙදලා අරන් තියෙනවා. ඉතින් මේකෙන් අපි එක කොටසක් කපා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ කොටස ගත්තොත් අපි මේකත් අර ඇතුලේ කොටස් අපාර්ට්මන්ට් වෙන් කරන්න ගන්න කොටස. මේකෙදි තියෙන්නේ සෙන්ටිමීටර් 22යි 20යි. ඉතින් මේ සෙන්ටිමීටර් 22ත් අර 33 වගේම මම මෙතන කොටස් දෙකකට 11 ගානේ වෙන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මේකෙන් නම් අපිට කොටස් දෙකක් කපා ගන්න වෙනවා. ඉස්සෙල්ලා 33යි 21කින් කොටස් 1යි මෙතන කොටස් දෙකක් කපා ගන්න ඕනේ. ඉතින් අපි ඊළඟට බලමු අපිට ඕනේ ඉතුරු කොටස. මේක තමයි අපි බෑග් එකට අල්ලන බෝඩරේ. මේක ටිකක් පළලෙන් යුත්තයි. මොකද අපි බොටල් පැක් එකක් තමයි මෙතන ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ දිග වෙනවා සෙන්ටිමීටර් 97යි උස වෙනවා සෙන්ටිමීටර් 20ක්. ඉතින් සෙන්ටිමීටර් 20ක් කියන්නේ බෑග් එක පල්ලට ඔයගලන්ට හිතෙන්න පුළුවන් වැඩි නැද්ද කියලා. නැහැ, අපි බොටල් පැක් එකක් කරන හින්දා එහෙම වැඩි නැහැ. ඉතින් 97යි 20කට ඔයගලන්ට එක මැටීරියල් එකකින් කපා ගන්න අමාරු නම් මැටීරියල් දෙකක් මුට්ටු කරලා ගත්තත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මැදට එන්න මුට්ටුව ගන්න.
ඉතින් මෙන්න මේ කොටස් ටික එකතු කරගෙන අපි බලමු ඊළඟට මේක මහගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකේ හැන්ඩල් විදිහට මම මේ වගේ ගණ්ඩ තියෙන කියන වෙළඳ පොලේ තියෙන හැන්ඩල් එකක් ගත්තේ. ඕගොල්ලන්ට පුළුවන් අවශ්‍ය නම් අර පරණ වීඩියෝ වල වගේ හැන්ඩල් තමන්ට කැමති විදිහකට හදලා දාගන්න. මේ හැන්ඩල් එක මම මීටරයක් දිගට අරන් තියෙනවා. මම බ්ලොග් එකේදී කිව්වා සෙන්ටිමීටර 1.5ක් ඇතුළත මේ හැන්ඩල් එක ගන්න ඕන කියලා. ඉතින් මම 1.5ක් මෙහෙම ඇතුළත තියලා මම මේක මහ ගන්නවා. මෙතෙන්දි මම උඩට මහන්නේ නැහැ. සෙන්ටිමීටර 6ක් විතර තියෙද්දි මේක නතර කරනවා. දැන් අපි මේ විදිහට අල්ලගත්තට පස්සේ මේ කොටස මෙහෙම අරගෙන මෙතනත් අපි සෙන්ටිමීටර 2.5ක් මාක් කරලා තියෙන්නේ. එතන ඇතුල් වෙන්න මේ විදිහට තියලා මේකත් අල්ල ගන්න ඕනේ. මම මෙතනත් මේ පැත්තේ ගානම තියලා එතනින් ඉහළට මහන්නේ නැහැ. මම මේ කොටස මහගෙන ඉවරයි. දැන් මං කරන්නේ අනික් කොටසටත් මෙන්න මේ විදිහටම හැන්ඩල් අල්ල ගන්න ඕනේ. මෙහෙම කරනකොට අපි අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා හැන්ඩල් එක හරි ගානටම කපාගෙන ඉන්න ඕනේ, නැත්නම් මේ ගාන උස වරදිනවා. ඉතින් හරියටම හැන්ඩල් දෙක එක ගානට කපා ගත්තොත් විතරයි මේ කොනටම තියලා මේ විදියට මහන්න පුළුවන්. මම ඒ කොටස් දෙක මේ විදිහට මේ කොටස් දෙකේම හැන්ඩල් එක අල්ලගෙන ඉවරයි. දැන් මම කරන්නේ මේක අර සෙන්ටිමීටර් 11 ඇතුළට කරගෙන දැන් මෙහෙම මෙතන දැන් මේ වගේ කොටස් දෙකක් අපි අරකේ බ්ලොක් එකේ ඇඳ විදිහටම මෙතන ඉඳන් මෙතෙන්ට මම සෙන්ටිමීටර් 11ක් මාක් කරගෙන මේ විදිහට ඉරි ඇඳගෙන තියෙනවා. ඉතින් මේකෙත් ඒ විදිහටම ඇඳ ගන්න ඕගොල්ලන්. හරියටම මෙහෙම මැනලා අපිට පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 9යි මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 9යි ඇතුළට කරලා මේ ඉරි දෙක දෙකේම හැන්ඩල් අල්ලපු පැත්ත නෙමේ කනපිට පැත්තෙන් තමයි අපි අල්ල ගන්න ඕනේ. ඊළඟට අපි මේ ඇතුළේට අල්ලනවා කියපු කොටස් දෙක මේ දෙකයි මේකයි අරගන්නවා. මේවත් මම දැන් මේක සෙන්ටිමීටර 11 ගානේ මේ හැම එකක් මේක තුනට බෙදලා තියෙනවා. මේවා දෙකට බෙදාගෙන තියෙනවා. අපි මුලින්ම කරන්නේ මේකේ උඩ යට කියන පැති දෙකේ වාටිය මහ ගන්න එක. ඉතින් මේකේදී ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ඇත්තටම මේ ඔයගොල්ලන් කැම්රෙල්ල රෙද්දෙන් මහනවා නම් මේ විදිහට උඩ වාටිය විතරක් මහ ගත්තාම ඇති මේ යටින් වාටියක් මහන්න අවශ්‍ය නැහැ. මොකද කැම්රෙල්ල රෙද්දේ නූල් යන්නේ, ඒක ඉතාමත් පහසුයි. ඉතින් මට මේ වෙලාවේ කැම්රෙල්ල රෙද්ද නැති නිසා තමයි මම මේ අමුරෙද්දෙන් මහන්නේ. ඉතින් අමුරෙද්දෙන් නම් දෙපැත්තෙම වාටි මහ ගන්න ඕනේ.
මෙන්න මේ විදිහට මම මේ කොටස් තුනේම උඩ වාටිය මහගත්තා. ඉතින් මම මේ අමුරෙද්දක් පාවිච්චි කරලා තියෙන නිසා මම මේ වගේ යටත් වාටිය මහගන්නවා. ඉතින් මම මේකේ මහන්නේ නැහැ. මොකද මේකේ බල වාටිය තියෙනවා. මම මේ කොටස් දෙකේ මහගන්නවා. ඉතින් මේ කොටසෙත් මහන්න අවශ්‍ය නැහැ. මේකෙත් බල වාටිය තියෙනවා. මම ඒ නිසා එකත් මහන්නේ නැහැ. හැබැයි මෙතෙන්දි මට ප්‍රශ්නයක් එනවා. මොකද දැන් මගේ මෙෂර්මන්ට් පොඩ්ඩක් වෙනස් වෙනවා. මම ඒක බැලන්ස් කරලා ගහ ගන්නවා. මොකද එකක් විතරක් මෙතන චුට්ටක් කොටයි. දැන් කරන්නේ මෙන්න මේ මෙහෙම දෙකට බෙදාගත්තනේ මේ කොටස. මම බෙදාගෙන මෙහෙම ලයින් එකකුත් ඇඳලායි තියෙන්නේ. මෙන්න මේ කොටස අපි මේ කොටස් වෙන් කරගත්තනේ සෙන්ටිමීටර් 11 ගන්න. අන්න එතන උඩට තියලා මේක මෙන්න මේ වගේ මෙහෙම එක ගාන්න තියලා අපි මේක මෙතන ඉඳන් මෙතෙන්ට මහ ගන්නවා. දැන් මේ කොටස මහලා ඉවරයි. ඊළඟ කොටසත් මම මෙතන 11 මාක් කරගෙන තියෙන්නේ. මේක මෙහෙම තියලා මේ විදිහට තියලා මේකත් මේකට තියලා මහ ගන්නවා. අපි දැන් කරන්න යන්නේ මේකේ මේ කොටස් ටික බෑග් එකේ පළු දෙකට අල්ලා ගන්න එක. ඉතින් මම බෑග් එකේ සෙන්ටිමීටර් 9 ගානේ මාක් කරගත්තා. ඊට පස්සේ අපි මෙතන දැන් මෙහෙම ගත්තොත් මෙන්න මේ විදිහට කැලි ටිකක් තමයි තියෙන්නේ. මේක ඇත්තටම බෙදාගෙන තමයි අපි දැන් තියෙන්නේ. මෙහෙම අල්ලලා බැලුවොත් ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා මෙතන කොටස් දෙකට මෙතන මේ පළුව මෙහෙම කොටස් දෙකක් තියෙනවා. මෙතනත් කොටස් දෙකක් තියෙනවා. එතකොට අපි මෙන්න මේ දෙක මේ කෙලින් එන දෙක මෙහෙම අතෑරලා මේ දෙපැත්තෙන් අපිට මෙන්න මෙහෙම තියෙන දෙක අපි ඉදිරිපස පළුවටත් පිටිපස පළුවටත් අල්ලා ගන්නවා. එතකොට මේ දෙක අපිට නිදහස්ව ඉතුරු වෙන්න ඕනේ. ඉතින් අපි මේක බලමු කොහොමද කරගන්නේ කියන එක. ඉතින් මේ එක පළුවක් මම ගත්තේ අරගෙන මම දැන් මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 9ක් මාක් කරගෙන තියෙනවා. ඒ වගේම උඩ ඉඳන් මම සෙන්ටිමීටර් 6ක් පහළට අරන් තියෙනවා. හේතුව තමයි මම මෙතෙන්ට එනකම්ම හැන්ඩල් එක මහගත්තා. අනිත් එක අපිට වාටිය මහන්න ඕනේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ දෙයක්. අපි මෙහෙම තියලා මෙතන මේ කොටස මේක මෙහෙම අල්ලගත්තා. දැන් ඉතුරු කොටස මේ පැත්තේ. මේ පැත්තෙන් මේ කොටස අපි මේ පැත්තේ කොටස මෙහෙම මේකට මෙතන ඉඳන් මෙතෙන්ට මම සෙන්ටිමීටර් 9ක් මාක් කරලා තියෙන්නේ. ඉතින් මම මේ ගානම තියාගෙන මේකත් මම මෙතෙන්ට තියලා මේකත් මේකට අල්ලා ගන්නවා. දැන් අපි මේ කොටස මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඊළඟ පළුව අරගෙන මෙන්න මේ කොටස් දෙක අපි ඒ පැත්තට අල්ලා ගන්නවා. අපි මේ දෙකේ මාක් එකක් දාගමු. දැන් අපි අල්ලන්නේ අපිට සමහර විට වරදින්න පුළුවන් මේ කොටස් දෙක තමයි අල්ලන්නේ. අපි මේකට මේක හරියට බලා ගන්න. මේ කොටස මෙහෙම ගත්තා. මේ කොටස දෙපැත්තට අහුවෙනවා. මේ කොටස් දෙක තමයි අපි අනික් පළුවට අල්ලන්නේ. ඉතින් මම මේ දෙකේ පොඩි මාක් එකක් දා ගන්නවා.
එතකොට මට පැටලෙන්නේ නැහැ මම ඒකෙත් සෙන්ටිමීටර් 9 මේ විදිහට මාක් කරලා තියෙන්නේ ඉතින් ඒ 9ට තියලා තමා මම මේ කොටස අල්ලගන්නේ මෙතෙන්දී අපිට තව දෙයක් මතක තියාගන්න ඕනේ දැන් අපි මේක හරියට මෙෂර්මන්ට් එක ගන්න ඕනේ මෙතන මේ ගාන්ටම අරගෙන තමා මේ ටික අල්ලගන්න ඕනේ ඉතින් මම ඒක අල්පනිත්තකින් ඒක පොඩ්ඩක් මේ විදිහට රඳව ගන්නවා දැන් මෙතන මෙහෙම ගාන්ට තියෙනවා අපි මේ ගාන්ට ගත්තාම අර ඉස්සරලා එක අල්ලපු ගාන්ටම තමා අපි මේකත් මහ ගන්න ඕනේ මේ කොටස අපි මේ ගාන්ට තියලා ඒකත් අල්ල ගන්නවා එහෙම නැත්නම් අපිට තව ලේසි වැඩක් තියෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට හරියටම අපි මැන ගන්නවා කොච්චරද කියලා ඒ කියන්නේ මේ ටිකට ඇවිල්ලා තියෙන්නේ මෙතන මෙන්න මෙතෙන්ට එනකන් මම මේක පහලට කරලා තිනවා ඉතින් මම මෙතන ඒ ගාන පහලට කරලා මේක මාක් කර ගන්නවා මෙන්න මෙච්චරක් පහලට කරලා තමයි මම මේක අල්ලගන්නේ මේ පැත්තෙත් මම ඒ ගානම පහලට කරලා මෙතන මාක් එකක් දාගන්නවා මෙන්න මෙතනින් පල්ලෙහාට සෙන්ටිමීටර් 9ක් ඇතුළට කරලා මම නැවතත් මේ කොටස් දෙක අල්ලගන්නවා ඒකත් මේ විදිහට තියලා බලලා මෙහෙම හරි පැත්ත එන විදිහට අල්ලන්න දැන් මේ පැත්තට අල්ලන්න ඕනේ නැත්තේ අපි මේ කොටස. ඉතින් ඔයගොල්ලන්ගේ අර යට හැන්ඩල් එක අහුවෙන්නේ නැතුව මැෂින් එකට මේක තියාගන්න. අපි දැන් ඒ කොටස අල්ලන් ඉවරයි. දැන් මේ පැත්ත අරගෙන මේ කොටසත් මම මේ පැත්තට තියලා අල්ල ගන්නවා. දැන් මම අල්ලන්න ඕනේ කොටසේ මාක් එකක් දාලා තියෙන්නේ. මෙන්න මේ කොටස තමයි මම අල්ල ගන්න ඕනේ ඇත්තේ. දැන් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේ කොටස් ටික බෙදලා ඇවිල්ලා. ඉතින් අපි දැන් ඊළඟට අපි මේකේ බෝඩරේ කොටසක් අල්ලගෙන ඉන්නවා. මෙතන මම බෝඩරේ හරියට මෙහෙම දෙකට නමලා දෙපැත්තෙම මැද මාක් කර ගන්නවා. ඒ වගේම මෙතනත් මම මෙහෙම දෙකට නමලා මේ පැත්තේ මැදක් මාක් කරනවා මේකත් මම මෙහෙම දෙකට නමලා මේ පැත්තේ මැදක් මාක් කර ගන්නවා අරගෙන අපි මේ බෝඩරේ මෙහෙම හොඳ පැත්තට තියලා මේක මම මෙහෙම තියලා ටිකක් දුර අල්ලගෙන යනවා මේක මේ විදිහට තියලා මෙහෙම හරියට මහ ගන්න ඕනේ. අපි මුල්ලේදී ඉදි කට් ඇන්ලා තේනකොට නවත්තලා මේ පැත්තත් හරවලා ටිකක් තුර මේ විදිහට මහ ගන්නවා. මහගත්තට පස්සේ අපිට අපි සම්පූර්ණයෙන්ම අල්ලගන්නේ නැතුව අපි මේ පැත්තේ මේ කොටසෙන් අපි දැන් පළු ගොඩක් අල්ලන් තියෙන්නේ හැබැයි ඉතුරු වෙච්ච කොටසක් තියෙනවා අන්නේ කොටස මෙහෙම තියලා අරගෙන
අපි මේ විදිහට මේකේ උසට ඒ කියන්නේ හරියට උසට මේක අල්ලගෙන අපි මෙතනින් මේ ඉතුරු කොටස මෙන්න මේකේ මැදට ඒ කියන්නේ මේ බෝඩරේ මැදට ඒ කියන්නේ සෙන්ටිමීටර් 10කට අපි මෙතන අල්ලගන්න ඕනේ. දැන් මෙතන ගත්තොත් අපි මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 20ක් තියෙනවා. මෙතනින් සෙන්ටිමීටර් 10කට අපි මේක අල්ලගන්නවා. ඒ කියන්නේ අපි මෙතන ඉඳන් සෙන්ටිමීටර් 10ක් මාක් කරගෙන අපි මේක අල්ලගන්නවා. ඒ කියන්නේ 10 කියන්නේ මෙතන මේකේ මැදට අපිට මෙහෙම කට් මාක් එකක් දාලා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ ගන්නට ගන්න පුළුවන්. ඊළඟට අපි මේ ඉතුරු කොටස දැන් අපිට එක කොටසයි මේ පැත්තෙන් ඉතුරු වෙලා තියෙන්නේ. අන්න ඒ කොටස තමයි මේ සෙන්ටිමීටර් 10ට තියලා මේ විදිහට අපි මහගන්නේ. ඉතින් මේකත් අර ඒ පාටම නූල් දාන්න ඕනේ. මොකද මේකත් අපිට පිටට පේනවා. මෙන්න මේ විදිහට තමයි එක මහගත්තාම එන්නේ. දැන් අපි ඒ පැත්ත මෝට්ටු කරලා ඉවර නිසා අපිට පුළුවන් මේ කොටස මේ විදිහටම තියලා අල්ලගෙන යන්න. මේ විදිහට අපිට මේක අස්සෙන් අරගෙන අපි මේක මෝට්ටු කරගෙන යනවා. අර දැන් බෝඩරේ සයිඩ් එකට ඉවරයක් වෙන්නම අපිට අල්ලන්න පුළුවන්. ඉතින් දැන් අපි ඒ කොටස මේ විදිහට අල්ලගෙන ඉවරයි. දැන් අපි අනිත් පැත්තත් මේ විදිහට අපි අර කොටස අල්ලගන්න ඕනේ. දැන් අපි මේ පැත්ත මෙහෙම අල්ලගෙන ඉවරයි. දැන් ඊළඟට අපි කරන්නේ මේ පැත්තේ මේ කොටසටත් අපි සෙන්ටිමීටර් 10 මාක් කරගෙන මේ ටික අල්ලගන්නවා. ඒකෙදිත් අපි මෙහෙම අරගෙන මෙතන ඉඳන් අපි මේක අල්ලගෙන ඉමු මුලින්ම. මේ පැත්තත් අපි ඉවර වෙන්න බෝඩරේ අල්ලගන්න. දැන් මම කරන්නේ මෙතනත් අර විදිහටම සෙන්ටිමීටර් 10ක් ඉස්සේ බෝඩරෙන් මාක් කරගන්නවා. මේක තමයි සෙන්ටිමීටර් 10. ඊට පස්සේ මේකේ අනික් කොටස ගෙනල්ලා මෙතෙන්ට තියලා මම ගානට අල්ලගන්න. දැන් මං කරන්නේ මේකේ අනික් පළුවට ඒ කියන්නේ දැන් එක පළුවකට අපි කොටස් එක බෝඩරේ අල්ලගත්තා. බෝඩරේ අනික් පළුවට ඒ කියන්නේ මං ඒකෙත් මැද මාක් කරගෙන තියෙන්නේ මේකෙත් මැද මාක් කරගෙන තියෙන්නේ. ඉතින් මම මේ දෙක එකට තියලා මම මේ බෝඩරේ අල්ලගන්නවා.
දැන් මම අනිත් පැත්තත් මේ විදිහට අල්ල ගන්නවා දැන් මම මේ කොටස අල්ලන් ඉවරයි මේ කොටසත් මම මේකට සම්බන්ධ කරගන්නවා දැන් ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ඒ මම මේක නැවතත් අරෝල ගත්ත එකයි කොහොමද මේක අනිත් පැත්තට අල්ලන්නේ මේ මේ කොටස් ටිකත් එක්ක කියලා එහෙම නැහැ පුළුවන් ඕගොල්ලන් මැද ඉඳන් මේ පැත්තට මහන්න ඊට පස්සේ නැවතත් මෙහෙම මහන්න මේක ගැන හිතන්නේ නැතුව අපි සාමාන්‍ය බෑග් එකක් මහන විදිහට මෙහෙම හරෝල අරන් बायने तो महान मास पास से एक आपीटे हारवा गाना पुलवा देंगा पे मैं का हारवा गाना ගොල්ලන්ට පේනවා මේ විදිහට මම වටේට බෝඩරේ අල්ලගෙන ඉවරයි මේ සම්පූර්ණ බෝඩරේ මේ විදිහට අල්ලගෙන ඉවරයි දැන් මට තියෙන්නේ මේ කට ඒ කියන්නේ මේ වාටිය හරි ගාන්ට තියලා මහ ගන්න එක ඉතින් මම ඒකත් ගාන්ට මහ ගන්නවා අපි බලමු ඒකත් කොහොමද කරගන්නේ කියලා අපි මේක ඇත්තටම එක ගානකට නමලා කටවටේ වාටිය මහන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් මෙහෙම රූලක් අරගෙන අපි අටට නමන ගාන හරියට මාක් කරගත්තනම් අපිට ගොඩක් ලේසි. ඉතින් අපි සාමාන්‍යයෙන් අපිට යටට නමන්න ඕනේ ගාන තමයි අපි මෙහෙම උඩින් පොඩ්ඩක් මාක් කරගන්න ඕනේ. අපි හිතමු අපි මෙතන මෙතනින් යටට නමනවා සෙන්ටිමීටර් 4කින් නම් යටට නමන්නේ අපි මේ හරියෙන් මාක් එක දා ගන්න ඕනේ. ඉතින් මම 4ක් යටට නමනවා කියලා හිතලා මේ විදිහට මම 4කට මාක් එක දා ගන්නවා මේ පැත්තේ. කියන්නේ මම මේ ටික ඔක්කොම යටට නමනවා. මේ පැත්තෙත් මම චූටි මාක් එකක් දා ගන්නවා. ඕගොල්ලන් බිස්නස් එකක් විදිහට මේක කරනකොට පැටන් කපලා තියා ගන්න පුළුවන්. ඒක හරියම පාසුවේ. හරි. දැන් මම මෙතනින් දැන් 4 මේ විදිහට යටට නමනා. මේක මේ පැත්තෙන් මම මහගෙන යනවා. ඉතින් මට කටට බලවාටිය ඇවිල්ලා නැහැ. බලවාටිය ආවත් මේ වගේ තැනක අනිවාර්යයෙන්ම ඔගොල්ලන් හරියට වාටියක් විදිහට ඝනකම හිටින්න මහගන්න එක ගොඩක් හොඳයි. හැම වෙලාවෙම අර සෙන්ටිමීටර් 4 අපි මැනගත් එක යටට එතනින් යටට නමන්න. එතකොට හරියට වාටියෙයි. මම බෑග් එක මහලා ඉවරයි දැන් බෑග් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ දැන් බෝඩරේ ලොකු බෝඩර එකක් ඔගොල්ලන් සාමාන්‍යයෙන් මහලා ඉවර වුණාම අනවශ්‍ය නූල් කපන්න ඉවලම කපා ගන්න පුළුවන් නම් ඒකත් ලේසි මෙන්න මේ වගේ තමයි ඇතුළේ තියෙන්නේ ඔගොල්ලන්ට පුළුවන් වෙන වෙනම බෝතල් 6ක් පැක් කරන්න ඉතින් මේ බෑග් එක තමයි महला इवर इतिन मेन मेक तम मम महला इवर करगत्ते बैग के उगोलंट पेनो इता पहासुएं अपिट वेंकरला वेंकरला बोटल हयाक मेके दागान पुलुआं එතකොට එකට වැදින්නේ මේ වීදුරු බෝතල් වගේ මොනහරි ඩ්‍රින්ක් එකක් කරගෙන යනවා නම් අපිට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
ඒවගේම අපි දන්නවා ෆ්‍රෙෂ් මිල්ක් වගේ දාන්නත් අපිට බටල් වල දාලා මේ වගේ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ප්‍රධානම දේ තමා මේකේ එකට එකක් බෝතල් වැඩිලා අර එන සද්දේ නැති වෙනවා ඉතින් ට්‍රිප් එකක් ගෙනියන්න ඒ වගේ දෙයකටත් මේ බෑග් එක ගොඩක් වටිනවා ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම මේකට අවුට්ලයින් එකක් වටේට කරා ඕගොල්ලන්ටත් කැමති නම් එහෙම කරගන්න ඊළඟට මේකේ තව ඕගොල්ලන්ට මේක උස් කරගන්න පුළුවන් Tamanට අවශ්‍ය ප්‍රමාණයට ඉතින් ඒ විදිහටත් ඕගොල්ලන් උස වැඩි කරගත්තට මේ බෝඩරෙත් ඒ ගන්නට වැඩි කරගන්න ඉතින් ඒ වගේම හැම කොටසක්ම ඒ ගන්නට වැඩි කරගත්තාම මීට වැඩිය උස බෑග් එකක් උනත් ඕගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද පාඩම ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා. ඒ වගේම කම්ප්ලිකේටඩ් වුණාද කියලාත් මට වෙලාවකට හිතුණා අමාරුයි කියලා හිතන්න එපා. මොකද මම මේක ඉස්සෙල්ලා ගොඩක් ලේසියෝ ඔයගොල්ලන්ට උගන්ලා තියෙනවා. මේනු ඇකඩමි YouTube channel එකෙන්. ඉතින් මේ වෙනකොට ඔයගොල්ලන් යම්කිසි මට්ටමකට ඇවිල්ලා ඇති කියලා හිතලා තමයි මේ වගේ ටිකක් අමාරු බෑග් එකක් කරන්න හිතුවේ. ඉතින් ඔයගොල්ලන්ට හිතුවත් කරන්න පුළුවන් අමාරු නෑ ඔයගොල්ලන් try කරලා බලන්න. ඒ වගේම මේනු ඇකඩමි YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා ඒකේ all කියන button එකත් click කරලා තියන්න. එතකොට මම දාන පාඩමක් ඔයගොල්ලන්ට ඔයගොල්ලන් ළඟටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට මම ඉදිරියට මොනවද කරන්න ඕනේ කියලාත් comment කරන්න. මේකෙත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොකක් හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන් comment එකක් විදියට එක ලියන්න. අනිවාර්යයෙන්ම මම reply කරනවා. ඉතින් මේනු ඇකඩමි YouTube channel එකත් එක්ක රැඳිලා හිටියට ඒ වගේම මගේ අද පාඩම ඔයගොල්ලන් බැලුවට ඔයගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි. නැවතත් දවසක මෙවැනි පාඩමකින් ඔයගොල්ලන් හමු වෙනතුරු ආයුබෝවන්.